ආදි සංක දෙක. අපි අනුකරණය කොස් එම් ඇල්ෆෙක්ස් ධන බීට ඩක් වුණු. ඇල්ෆ කියන නීතය බිට කියන්නේ තය එම් කියන්නේ ඔත්තේ ඔත්තේ දන්න පැදරි එම් ඔත්තේ දහන නත්ව උනත් බලමු කොහොම දෙන්න කියලා. මේක මේක ඉස්සල් එක එක සමාන ටයිප් එක චුට්ටි වෙනසදී තේර ඉස්සල මොකද බුදුම උදාහරණ දෙක එක උදාහරණ මගේ ගාන මේ අයි සමානයි අයි සමානයි සීමා ඇතුමන් ගන්න පින්දුවේ සිට පයිබෙදීම දෙකට කොස් කොස් එකඩක් නෑ දන්න ටෙබල් එක කොස් තුන ගන්න විතරා කලින් කොස් මන් පහ ගන්න පහයි තුනයි එක්ස් ටීක්ස් පැදරි රයිට් ඉස්සල වගේම කියලා කෝනේ මං ඉස්සල වගේම තමයි අතන මෙහෙමක් ඇත්තේ ඔනේ චූටි දෙන්නේ තේරෙයි ඉස්සල මොකද්ද කරේ එකක් ගත්තා නෙහක් නේ මේකෙත් එකක් ගන්න නෙහක් කොස් තුනයි එක්ස් ඩීක්ස් පැදරි එහෙනම් මොන ගානාවත් මේ ටයිප් එක මොකද කරන්නේ ඒකෙන් එකක් ගත්තා නේ එක තනි කරලා පැහැදිලි එකක් කරන් තනි කරලා හැමදෙස කියා පැහැදිලි එතකොට ඉතුරු වෙන කොස් එකට ඉස්සෙල් ඉතුරු වෙන හයන්නේ නේ පලන් ටයිප් එක නේද මේක මතක ගන්න ඉතුරු වෙන කොස් ටික ලියන මොකක් විදිහට හම්සම මොකද වර්ගයේ කිසියම් බලයක් කිසි සරලද ගියම් හරි රයිට් එතන නේද මෙතන කොස් ඕනෑක මොකක් ප්‍රශ්නයක් නැහැ ඒකේ මෙතන වර්ගය තමයි දාගන්න සයින් ටයිප් එකත් එහෙම තුන හරිද එතකොට ඊට පස්සේ මොකද කරන්නේ අර කලින් එක කරපු විදිහට කලින් කියලා අදහස් කරනවා පලන කාණ්ඩයේ ආදේශයේ සයින් වෙනු විදිහට මෙතන ලියන හොමයක් ඕන එක කරින්න සයින් වර්ග 3x වර්ග cos 3x කියලා යනවා පැහැදිලි හරි දැන් තාම තියෙන ආදේශයේ තෝරන ස්ටේජ් එක දැන් තෝරන කවුද t සමානයි කවුද සයින් 2x කියද පැහැදිලි ටග් ගන්න මේ පැත්ත t වලින් අවකලන කරා එතන එක dt නේ ඔක දාන්න අවශ්‍ය නැහැ හේතුව අනාගතයේ අවස්ථෙන් එයි දැන් පොකට පැට්‍රිසි වනේ සයින් වල අවකලන cos 3x 3i dx නේ මේකේ මට පැහැදිලිව සම්බන්ධ ගන්න පුළුවන් මට ලයින් එක ගන්න dt සමානයි කවුද ආන්ද දැන් දරන අමම කරේ මොකද්ද කියන්නේ මට තනි හුදකලා හිට මේක කොට්ට කොට්ටසෙන් තමයි ලැක එන ඒ කොටස නෝට මෙයා ලක් නැක සරලද හදිස්සම අකරේ අංග ආවෙන ස්ටයිල් ලක් කියන්නේ හැම එකම ඔය මේ දෙකේ සමාන මේ කරන තුනේ පොඩ්ඩක් සමාන අනිත් වෙනස් පොඩ්ඩක් පැහැදිලි එතකොට දැන් මේ ප්‍රශ්නේ හරි දැන් මේකට හොයාගත්තා නේ මෙයාට දන්නවනේ එයාට දන්නේ ටී නේ දැන් ප්‍රශ්නේ කවුද? පරණ සීමා වලට අලුත් සීමා හොයාගන්න. ඒක හොයන්න කොහෙන්ද? පරණ සීමා මතන දාලා අලුත් ටික ගිහිනවා. පරණ සීමා වලට අලුත් ටික. හරි පුරුද්දක් වශයෙන් හදිස්සම මුලින්ම ඉහළ සීමා දාන්න. ඉතින් ලේසි හැම සීමා. හරි? එහෙම කරමු. දැන් t සමාන 90ට. මගල x සමාන 90ට. t කොටු. 90 දැම්ම ටෙක්ස්ට් එක. 90 තුන. කිනේද? දෙජරනේ. එක්සාමෙන් දුට හරි ගියා මෙතන බින්දුවම සයින් බින්දුවනේ බින්දුව පැහැදිලි ତතර මේක මොනවද අපි කියන්නේ පරණ සීමානේ පරණ අතරම් පරණ ධර්ම වලින් x ගේද x ගේ සීමානේ සීමා අතර මේක ඔය දුරින් t ගේ සීමා නවට වඩා හොඳ වෙන t හි සීමා හරි ඔබ ටී වලින් අනුකරණය කරන ටී සීමා තමයි වනේ සීමා සහිතද සීමා රහිතන ප්‍රශ්න නේ පැහැදිලි දැන් අපි අනුකම යා නෑ මගේ අනුකමනේ ඒකටයි තොරතුරු අවශ්‍ය වෙන නිසායි හරි එමු නිසායි එතන මොකද්ද පරණ x ගේ සීමා බිඳුව අලුත් සීමා කවුද බිඳුව t පරණ x ගේ සීමා 90 ඊට අදාළ නව සීමා වරින් එක නේද දැන් හරිද
රයිට්. පරණ බිඳුවට අලුත් බිඳුව, පරණ අණුවට අලුත් බිඳුව, රයිට්. එක එකමයි සයින් වර්ග කියනකොත් t වර්ගනේ. හරි. sin 3x කියන t, එන sin 3x වර්ග කියන t වර්ගයි. වර්ගයේ වර්ගය. මෙතන cos වලට 3න් එකක් dt වෙයි. කල් දැන් වරන්සු කරමු. 3න් එකක් 3න් එක එලියට ගත්තා. බිඳුවේ සිට ඍණ එකට අතර සුළු කරත් වෙන්නේ. මේ එක සුළු කරත් වෙන්නේ. 1 ඍණ 2යි t වර්ග ඝන t 4 dt වෙයි. හරි. ඉතින් මේක පරණ ගන්න සූත්‍රයෙන්. ප්‍රොබ්ලම්. හරි. ඉවරයි. ඉතින් හරම කරන්නේ. තේරුණා? පරණ ගන්න සූත්‍රය. දැන් අපි කතා කරන්නේ සීමා සහිත එකක්. හරි. දැන් අපි ළඟ කතා කරමු සීමා රහිත එකක්. તો මේක ඉදරින් එහා ඔබන කරමු බලන්න. හරි. හයිට් අපේ ගාන i cos 7ක් 4x. ඔයගොල්ලෝ මේක ඔළුවට එනවා. මේ රාශිය ගන්න ඕනේ මොකද්ද ඔයගොල්ලෝ? t සමානයි sin 4x ගන්න ඕනේ කියලා තේරුම්. පැහැදිලි? හේතුව අපි කතා කරේ කියේ. දෙවෙනි කාණ්ඩේ ආදේශ දෙවෙනි ටයිප් එක ඉස්සරහට තමයි වැරදුනවා කලින් 10 දෙක අපිට. දෙවෙනි කාණ්ඩේ පළවෙනි කතාවේ ආසීම සහිතව නමුත් කාණ්ඩේ මොකද අපි cos ඔත්තේ වුණොත් alpha x ගන්න beta, මෙතන තිබුණොත් t ගන්න sin alpha x ගන්න beta. පැහැදිලි? රයිට්. මෙන්න එහෙනම් මේක අපි ඉස්සෙල්ලා මොකද්ද cos එකක් ගන්නවා රේට ඉතුරු cos team හැදියලා දැන් පස්සේ තමයි බලන්න හරි හරිද ඉතුරු cos team පස්සේ ගලම් බලන්න දියන් හරි කමන්න හරි ඊට පස්සේ cos මෙතන මොකද කරන්නේ cos වර්ගය 4x ඝනක් දෙලියනත් නේ මෙතන මොකද මෙතන වර්ගය ඉතුරු මෙතන ඉරට බලන්න තියෙන්නේ මෙතන වර්ගයක් ඉරට බැලේ බැලන්ස් කරන අවශ්‍යම එක දාන මොනවා මොනවා ප්‍රශ්නයක් නෑ cos 4x පැහැදිලි ඊට පස්සේ මේ cos වර්ගයට දාන කවුද එක ඍණ sin වර්ග කියලා cos 4x හරි දැන් ආදිස තෝරන නෑ මොකද්ද අපි තෝරන ආදිසි t සමානයි sin 4x වෙයි. ඊට පස්සේ එනම් මේ පැති 3 නේ t ව t වලින් අවකලන කරන 1යි 20 dt. sin x වලින් කළා cos 4x 4i dx. අවකලන කර x විසින් dx කියලා ලුවා අවකලන කර t විසින් dt කියලා ලුවා. මට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙයා තමයි හදාගන්න මෙම ස්ථානේ. එහෙනම් එයා තනි කරලා ඉතුරු ටික මේ පැතර දාන්න. එතකොට එනවා බලකද dt බෙදී මහතර සමාන cos 4x dx. පැහැදිලි? දැන් මට මෙයා ව හදලා තියෙනවා. මෙයා වෙනුවට එහෙනම් මෙයා දාන්න. පැහැදිලි? සහ sin වලට දාන්න පුළුවන් t කියලා නේ. දැන් එන අපිට මේ අනුකරණය පෙරණ කොහොමද? මේ අනුකරණය පෙරණ දැන් අපිට 1 ඍණ t වර්ගයේ ඝනය dt වෙදීම 4ක් කියලා නේ මේ 4න් එකක් එලිට අරන් මේ වරහන ප්‍රසාරණය කරලා අපිට වෙනවා 4න් එකක් 1 ඍණ 3 t වර්ග ධන 3 t 4 ඍණ t 6 dt වෙයි දැන් මේක පරණ කාණ්ඩේ සූත්‍රණි මේක කරොත් අපිට වෙනවා කැට 4යි t ඍණ 3 t වර්ග ඝනයේ වෙදීම 3 3i t 5 බෙදීම 5 t 7 බෙදීම 7 ධන c නේ සීමා රහිත නිසා උත්තරය බල මෙතන පිළිතුර බලාපොරොත්තු වෙන x වලින් හේතු අපි අතින් දාත් වෙනවාද සි දැන් මේක නැවත x වල පෙරලන ඕනේ ඒ කියන්නේ මේ t ව මේ හැම ස්ථානෙම ප්ලග් කරන්න බැරි තරණ මොකද අපිට 4n 1යි t ගැන sin 4x වෙන 3යට 3 ගැන 1යි sin ගන්නේ 4x ධන 3යට 5යි sin 5 4x වෙන 7n 1ක් sin 7 4x ධන c ගැන බලන්න ඉතින් පැහැදිලි රයිට් අපි යන ඊළඟ කාණ්ඩ තුමේ කාණ්ඩ